Hôm nay đã rồi ai bảo good evening all of you good evening Good evening, sir. Good evening, sir. Good evening, sir. level 1 batch 8 කණ්ඩායම තමයි අපි අද මේ විදිහට හමු වෙන්නේ date එක mark කරගන්න Third of June. ජූනි 3 වෙනිදාද 6 වෙනි මාසයේ අදින් අවසන් වෙනවා. ඔය ටයිම් ටේබල් එක මාක් කරගන්න. අද 6 වෙනි මාසයේ අවසන් වෙනවා. හොඳයි. ලෙවල් 1 ප්‍රෝග්‍රෑම් එකේ අවසාන කොටස් තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ FO1 D book එක. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පොත. Right. Now you can take my F1D books. Please wait till I share the screen. Can you see the screen? Is screen green on? Yes, sir. Yes, Yes, sir. Can you remember the page number that we have finished at last time? Is that the home mother? හෝමක් තියෙනවා මොකද අපිට බලන්න හෝමක වර්ඩ් කලෙක්ෂන් 2 එක තියෙනවද page number 24 වල 24 බලන්න තියෙනවද 38 38 ඉඳලා තියෙනවා බලන්න 25 38 බලන්න තියෙනවා නේ හරියට රෙඩ් පෙන් එකක් බලලා රයිට් කරලා ගන්න රෙඩ් පෙන් එකක් ගන්න ස්ටිකර් රෙඩ් කරලා හැ and mark yourself right what you can see in the classroom අපි අර කලින් ලියලා තිබුණා නේ ඔය බලන්න ලියන්න කියලා කිව්වා හරි දාන්න desk table room time table blackboard ඒවා තිබුණා නේ ඒවට හරි දාන්න බලලා පාසලේ පන්ති කාමරේ තියෙන දේවල් ස්කූල් එකේ අපිට බලන්න දකින්න තියෙන දේවල් music room library office ඒ වගේ කැන්ටි තිබුණේවා බලලා හරි. පර්සන්ස් පුද්ගලයෝ ක්ලාස්රූම් නෙමෙයි ස්කූල් එකේ අපිට දකින්න ලැබුණ පුද්ගලයෝ. ප්‍රින්සිපල්, වයිස් ප්‍රින්සිපල්, සිකියුරිටි ගාඩ්, ලයිබ්‍රේරියන් අන්න ඒ වගේ කට්ටිය ඉන්නවනම් බලලා හරි දාන්න. රෙඩ් පෙන් එකේ. නෙක්ස්ට් ටයිම් මේවා කළා. 42 42ට ගත්තු ලකුණු ගාන chat box එකටත් ඉවලා එනේ මෙතනක් දාන්න 42 වෙනි පිටුවට කීයක් ලකුණු ගත්තද අපි කියලා out of 10 marks red pen එකකින් මෙතනක් දාන්න chat box එකට ඒවත් 10න් 10 දාලා round කරලා ලොකු correction mark එකක් දාලා very good v dot good කියලා දාලා stuff තුනක් paste කරන්න ඕනේ ඒ වගේම chat box එකටත් එවන්න කීයක් ලකුණු ගත්තද කියලා ඉතින්කම page number 43 43ක් gathering කරන්න ඒකත් බල බල හැම එකටම පොඩි හරි දාන්න red pen එකකින් ඔක්කොම හරි නම් v.2 දාලා star එකක් දෙකක් විතර paste කරන්න. page number 42 තුන් දෙනයි කරලා තිබල භාග්‍ය ඕල් කරෙක් සෙනුමි ඕල් කරෙක් මීෂා ඕල් කරෙක් නෙත්මි ඕල් කරෙක් 1 2 3 4 1 2 4 දෙනෙක් කරේ අතිලක්ෂි ඕල් කරෙක් කියලා දා. okay next
පේජ් නම්බර් 44 44 අද අපිට තියෙන්නේ. මේක රීඩින් ඇක්ටිවිටි එකක් විදිහට තමයි මම ගන්නෙ ඔයාලගෙන්. හරි. එකට හෝම්වර්ක් දාන්න බලාගෙන කියන්නයි තියෙන්නේ. හරි. මම කියලා දෙනවා පැහැදිලි කරනවා එක සැරයක්. හෝම්වර්ක් ගෙදරින් බලාගෙන කියවන වීඩියෝ එකක් එවන්න ඕන. දැන් මෙතන මයි ස්කූල් ගැන තමයි වාක්‍ය ටිකක් දාලා තියෙන්නේ. මයි ස්කූල් ඊස් මැල්ලව කොලෙජ්. දැන් මැල්ලව කොලෙජ් කියලා තමයි මේක මේ මැල්ලව ස්කූල් එක ගැන දාලා තියෙන්නේ. ඉට් ඊස් ඉන් දංගොටුව. ඒක තියෙන්නේ දංගොටුවේ. ඉට් හැස් අ ප්ලේග්‍රවුන්ඩ් and a music room has have අපි ඉගෙන ගන්න ඉන්නවා තියෙනවා කියන්නේ. හා ස්කූලෙට තියෙනවා ක්‍රීඩා පිටිනියක් සහ සංගීත කාමරයක්. It has a beautiful garden. එකට තියෙනවා ලස්සන ගෙවැත්තක්. And we grow. Grow කියන්නේ වවනවා. We grow plants. පැලෑටි සහ පැල සහ and trees. ගස් සහ පැල අපි ඒකේ වවනවා. Grow කියන්නේ වවනවා. මෙව හරි රවුන්ඩ්ස් ඉන්නවා. There are කියන්නේ ඉන්නවා කියන අදහස තමයි. There are many children ඉන්නවා. ගොඩක් ළමයි ඉන්නවා. In my school මගේ පාසලේ ගොඩක් ළමයි. Every day හැමදාම I come to school by bus. මම හැමදාම ස්කූලට එන්නේ බසයෙන් by bus. Teachers are very kind. ගුරුවරු ගොඩක් කරුණාවන්තයි. Teachers are very kind. We learn many things. Learn කියන්නේ ඉගෙන ගන්න. Many things කියන්නේ ගොඩක් දේවල්. We learn many things from school. I love my school. මෙතන මේ මැල්ලව කොලෙජ් කියන එකයි දෙවෙනි වාක්‍යය ඔයාලගේ විදිහට වෙනස් කරගන්න. My school is Mellow College නෙමෙයි ඔයාලා school එකේ name එක දාගන්න. It is in මේ දැන් ඉස්සරහ ලියාගත්තත් තවක්. It is in දංගොඩුව කියන එක කොහෙද තියෙන්නේ කියලා ලියා. එහෙම කරලා තමයි මෙන්න මේ විදිහට කියවෙන්න ඕනේ හරියට උච්චාරණය pronounce වෙන්න. My school is Mellow College. It is in Dangkotu. It has a playground and a music room. It has a beautiful garden and we grow plants and trees. There are many children in my school. Every day I come to school by bus. Teachers are very kind. We learn many things from school. I love my school. Read කරන එක. බලාගෙන කියවන. මතකෙන්නේ නෙමෙයි බලාගෙන කියවන්න තියෙන්නේ. හොම්වර්ක් දාලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න. exam 3 එකට ගත්ත ලකුණු ගන්න. sorry exam 4 එකට ගත්ත ලකුණු ගන්න දාන්න ඉක්මනට. ඒ ලකුණු ගන්න මෙන්න මෙතනක් දාන්න. out of 100 marks 100 කීයක් ගත්තද කියලා මෙතනක් දාන්න. 100 100ම ගත්තා නම් වීඩියෝ ගුඩ් දාලා ස්ටාර්ස් 3ක් paste කරන්න. 100 100ම ගත්තා නම් විතරක්. page number 46 46 වෙනි පිටුවේ පළතුරු ටිකක් තියෙනවා නිකන් බලා ගන්න දින අපි fruits ගැන කතා කරමු නිසා රඹුටන් වලට රඹුටන්මයි කියන්නේ. banana අපි දන්නවා pisel grapes mango watermelon papaya apple orange pineapple අපිව දන්න දේවල් නේ. ඒකෙන් පොඩි පාඩමක් තියෙනවා. අහනවා do you like mangoes? අපි කැමතිද කියලා මොනවා හරි අහන්නේ. do you like mangoes? ඔයා අඹුලට කැමතිද? ඊට තේ උත්තර දෙනවා ඔවුන yes i like mangoes then අර do you like rambutan yes i like rambutan වල පොඩි දෙයක් කරන්න තියෙන මේ එක ප්‍රැක්ටිස් කරන ගම do you like banana yes i like banana do you like grapes yes i like grapes do you like watermelon yes i like watermelon do you like papaya මේක කරන්න දැන් ඒක කියවන ගමන් කරන්න එතකොට පොඩ්ඩ ප්‍රැක්ටිස් කරනවා කොහොමද දෙයක් කැමතිද කියලා අනේ do you like දැන් කරන්න ඉක්මන කරලා ඉවරලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. මීෂා 91 අරන් තියෙනවා පේපර් එක්සෑම් 4 වලට. භාග්‍යා ඕල් කරෙක්ට්. සෙනොමි 98, සිලක්ෂි 95, නෙත්මි 100% අරගෙන තියෙනවා. ඔකේ. පේජ් නම්බර් 47 කරන්න. කරලා ඉවරලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න ඕනේ. නොදා ඉන්න එපා. ඉතා වෙලාව යනවා.
Okay, it is enough time. Then red pen එක අරගෙන check කරගන්න පුළුනේ answers ටික. Yes, I like කියලා තියෙනවා නම් හරි දාගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි, බලලා කරන්න පුළුවනි. පොඩි activity එකක් ඒක. හැම එකක්ම හරියට දාන්න. Yes, I like rambutan. Yes, I like bananas. Yes, I like grapes කියලා තියෙනවා, හරි දාන්න. Next, page number 48 48 තියෙනවා kitchen verbs කියලා. Kitchen කියන්නේ කුස්සිය, verbs කියන්නේ ක්‍රියාපද. අපි කුස්සියදී භාවිත කරන ක්‍රියාපද මොනවද? කරන දේවල් මොනවද? Add එකතු කරනවා බලාගන්න තියෙන්නේ. Spread අපි තවරනවා, ගානවා, butter cheese වගේ දේවල්. Chop කැබලි කරනවා, කෑලි වලට කපනවා. Fry බදිනවා. Pour වක් කරනවා. Simmer කියලා කියනවා මඳගින්නේ තියෙනට simmer. Melt දිය කරනවා. තව stir හැඳි ගානවා. Taste රස බලනවා. Boil කියන්නේ උණු කරනවා. එජිට හොම් පොඩ්ඩක් බලාගෙන page number 49 වල activity එක කරන්න පුළුවනි. අහගෙන ඉන්න තව ටිකක් දිගට දෙනවා. match කරන්න තියෙන්නේ. vegetables ටික කියවා බලා. මේවා ටික ලියන්න තියෙන්නේ. දැන් නම් මතකයි මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. ආ මේ මෙතන හදාගන්න page number 50 එන්නකෝ. එකපාර activities දෙක තුනක් දෙනවා, එක දිගට කරගෙන යමු. මෙතන cucumber නෙමෙයි. ඒක ලියන්න loofah කියලා. LUFA. ඊටස් loofah. ලූෆා වැටකොළ, කැප්සිකම්, බීන්ස්, බ්‍රින්ජල්, කියුකම්බර්, බිටරූට්, මෙලන්, කැමි. ලූෆා LUFA ලූෆා වැටකොළ කියලා හදාගන්න එතන. ඊළඟ පේජ් එකෙත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. වැටකොළු මාරිස් බෝජි වම්බර්. වැටකොළු කියලා දෙකක් තියෙනවා. එකකට පිපිඤ්ඤා කියලා ලියන්න. එතන පිපිඤ්ඤා කියලා ලියන්න. ඒක බලලා ලියන්න තියෙන්නේ. අයි වෙජිටබල්ස් අවචා කළා කලින්. නෙක්ස්ට් ෂේප්ස් තියෙනවා. හැඩතල, ට්‍රැංගල්, සර්කල්, රෙක්ටැංගල්, ස්ක්වයර්, ඕවල්, කලර් ට්‍රැංගල් සියලෝ. මේ ඇක්ටිවිටි එකත් කරන්න තියෙන්නේ. මේ කියන විදිහට කලර් කරලා මේකට ආන්සර් කරන්න තියෙන්නේ. How many rectangles are there? How many triangles are there? How many circles are there? මේක අපි කළා, අපි බුක් එකේ කළා. නැවත කරන්න. ඉක්මනට කරන්න. මෙතනට එනකම්ම කරන්න. Page number 54 54ට එනකම් කරලා මේව ලේසි ඈ. Papers discussion book එක මේක ප්‍රශ්න මතර සාකච්ඡා කරන පොත. මේක පාඩම් උගන්වන පොතක් නෙමෙයි. අපි පාඩම් උගන්වලා ඉවරයි L1 B book එකේ. මේකේ තියෙන්නේ ප්‍රශ්න පත්‍ර විදිහට හදලා ඔයාලට activities කරන්න දෙන එක තමයි මේ book එකේ. ඒක papers discussion කියන්නේ ඒකයි. පාඩම් විදිහට උගන්වන්නේ නැහැ. මේ ලීසි දේවල් තියෙන්නේ. දරුවන්ට කරගෙන කරගෙන යන්න තියෙන්නේ. තවත් මතකයේ ආවර්ජිනේ කරන L1 B book එකේ අපි උගෙන ගත්ත ඒවත් එක්කම page number 54 54 කෙනෙක් ඉක්මනට කරගෙන ගිහිල්ලා finish කියලා message එකක් දාන්න. අද papers දෙකක්වත් කරන්න. 5 6 දෙකම කරන්න. 6 ගානක් නිකන් කරන්න. ඔව්. 65 නිකන් කරපම්. ඉක්මන් කරලා ඉවර වෙන ගමන් ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. 54.
Okay, it is enough time. 11th. Arrival. Red pen ගන්න. Match කරපු activity එකට දාන්න. Tire. Pour. Simmer. Taste. Boil. Spread. Trial. Next correction done. Correct කරන්න ඉන්නේ ඈ. මෙතන බලලා correct කරලා දාන්න. වචන ටික ලියලා දීලා බලන්න. Next. Shapes color කරලා තියෙනවද කියලා බලන්න. ඉතින් එකට triangles ත්‍රිකෝණ වගේ තියෙන ඒවා කහපාටි මෙන්න මෙතනත් තියෙන මෙන්න. Circles red. Circles මේ තියෙන circles තමයි red වලින්. Rectangles green. ඍජු කෝණාශ්‍රය එකක් තියෙනවා. ඔර ඒක විදිහ මෙතනත් තියෙන. අත් කකුල ඍජු කෝණාශ්‍රය. Squares blue. මේක square එකක් විදිහට ගමු. Blue ගාව. Cylinders brown. මේ සිලින්ඩර් එක බ්‍රවුන් වලින් ගාව ඔන්න කලර් වෙලා ඉන්නවා. දැන් මේ කල්ලුත් කරපු ඇක්ටිවිටි එක how many rectangles ආද ත්‍රිකෝණාස්ත්‍ර කීයක් තියෙනවද කියලා 30ක් හම්බුණාද 1 2 3 3 how many triangles ආද 1 2 3 4 5 6 7 8 මීට වැඩි වෙනස් එකක් තියෙනවා නම් කියන්න how many circles ආද circles ගත්තාම එකයි තියෙන්නේ කියලා අපි එදා කතා කළා හරි විදිහට ගත්තොත් අනිත් ඔක්කොම නිකන් සිලින්ඩර් ගත්තනේ මේ ඕවල් ගත්තේ කිව්වද how many squares 1 2 3 how many cylinders 1 2 මිටඩි වෙනස් answers තියෙනවා නේ ඔකේ exam 5 homework ta exam 5 homework අද ස්පීච් ඇක්ටිවිටි එකකට හම්බුනේ එකයි. ඒ කියන්නේ අර රීඩින් එකක්. ඒක අමාරු නෑනේ. රීඩින් ඇක්ටිවිටි එක අමාරු. මේක හෝම්වර්ක් එකක් දාන්න ඕනේ. මේක ස්පීච් එකක්. මයි පෙට් ගැන කතාවක් මතක තියාගන්න කොහොඳයි දැන් මේ වාස් වෙනකොට. මයි පෙට් ඊස් ස්කූබි ඩු. ස්කූබි ඩු ගැන කියන්නේ මේක ඔයාලා වෙනස් කරන්න ඕනේ. වෙනස් කරලා ඉස්සරහින් ආයි ලියන්න ඕනේ ඉරි ගාලේ. ඔයාලා පෙට් ගැන ලියන්න ඕනේ. අවශ්‍ය වෙනස් කිරීම් සහිතව. මේ විදිහටම එලියන්න. මයි පෙට් ඊස් කවුද කියලා ඔයාලා පෙට් ගැන ඉන්න ක්ලියර්. It is a dog. එයා කවුද කියලා ආයෙ ඔයාලා ලියන්න dog නම් dogම cat ද කවුද කියලා ලියන්න. ඒ විනාශකම් කරන්න යමෙන්. It likes meat. කැමති ද ඔයාලට වෙනස් කරන්න පුළුවන්. එතන Scooby Doo බල්ලෙක්. එයා මස් වලට කැමති. Scooby Doo is brown color. ඔයාට ඔයාගේ pet ගේ color එක වෙනස් කරන්න පුළුවන්. It plays with me. ආයෙක අපි pet කෙනෙක් නැසෙල්ලම් ඉල්ලම් කරනවා. ඒක හැමෝම මේ විදිහටම ලියන්න. It can run fast. මෙතන Scooby Doo ට හයියෙන් දුවන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන්. ඔයාලට වෙනස් කරන්න දන්නේ නැත්නම් ડોග් ගේ නමක් නම විතරක් වෙනස් කරලා මේ ඔක්කොම මේ විතරම ලිව්වත් කමක් නැහැ. හරි? ඔයාලට ડોග් කෙනෙක් නම් ඉන්නේ. I love my pet Scooby Doo අන්තිමට pet ගේ name එක ලියලා ආදරේ කියලා. 1 2 3 4 5 6 7. වාක්‍ය 7යි තියෙන්නේ. මේකේ වීඩියෝ ක්ලිප් එකක් කියවන්න මතකෙන් කියන්න ඕන වාක්‍ය හැද ඉංග්‍රීසි වල. ඒක අමාරු නේ. pet ගේ name එක කියනවා. එයා කවුද කියලා කියනවා. එයා කන්න කැමති දේ කියනවා. පාට කියනවා. සෙල්ලම් කරනවා මං එක්ක. පහක් කියන්නකො හතක් ඕනේ පහක් කැමති පහක් තෝරගෙන 5 sentences කියලා ලියා. හරි ඔකේ. කැමති වාක්‍ය පහක්. Times for our meals. අපි ආහාර ගන්න වෙලාවල්. දාලා තියෙනවා. ඒතරත් වැරද්ද තියෙනවා මොකද බලන්න.
මෙතන ලන්ච් මෙතන උදේ මෙතන දිවා කියලා කියන්නේ දිවා ආහාරය. ලන්ච් දිවා ආහාරය, ඩින රාත්‍රී ආහාරය, බ්‍රෙක්ෆාස්ට් උදේ ආහාරය. බ්‍රෙක්ෆාස්ට් එක උදේ එක, ඩින එක රාත්‍රී එක, ලන්ච් එක තමයි ආහාර. ඒක මෙතන ලියන්න තියෙන්නේ අහකට ඉඳලා එක පාරකට මොනවද කියලා. නෙක්ස්ට් මෙතන තියෙනවා ෆුඩ් ෆ්‍රොම් ඇනිමල්ස්. අපි සත්තුන්ගෙන් ගන්න ආහාර. eggs, fish, meat, milk. ෆුඩ් ෆ්‍රොම් plants. පැලෑටි වලින් ගන්න fruits, vegetables, yams කියන්නේ අල වර්ග. grams කියන්නේ ධාන්‍ය වර්ග. grams. හරිද? ඒකත් ඔහොම මතක තියාගන්න. ඒක නිකන් මතක තියාගන්න ඉතින් paper එකේ මේ question එක ගේනවා ඈ. අමේ කියන්නේ 57 57. our times for having meals ටික. first meal එක breakfast 57 වෙනි පිටුවට අපව වෙන්න. second meal එක lunch. last meal එක dinner. ඒක ලියන්න. Okay, next. Like and don't like. Page number 59. 59 පිටු තියෙනවා. මම කැමති සහ කැමති නැහැ කියලා කියන විදි. දැන් මම කැමති කියලා කියන්න දන්නවනේ like කියන එක. I like mangoes. කැමති නැහැ කියන්න අපි භාවිතා කරනවා don't like. Don't like. I don't like කිව්වොත් මම කැමති නැහැ. I like කිව්වොත් මම කැමති. I don't like කිව්වොත් මම කැමති නැහැ. දැන් මෙතන පොඩි ඉඩක් තියෙන නිසා like කියන කොටස ලියන්න ඕනේ නැහැ අපි. Don't like කියන එක දන්නේ නැති නිසා අපි ලියමු මේ තියෙන ඒවට මම කැමති නැහැ කියන එක අදහස් වෙන්න. මෙතන තියෙන beans. එහෙනම් මම බෝංචි වලට කැමති නැහැ. මේ බඩ් කියන එකත් බඩ් කියයි නමුත් කියලා මෙතන ඉඳලා මේ ටික බලාගෙන I don't like pineapples කියලා තියෙනවා. මම අන්නසි වලට කැමති. එතන මම බෝංචි වලට කැමති නැත්නම් මෙතන I කියලා තියෙනවා. I don't like beans. අන්නේ විදිහට I don't like brinjals, I don't like meat, I don't like milk, I don't like yams, I don't like fruits කියලා මේ ටික ලියන්න. don't like කියන එක විතරක් ලියපුවම ඇති. like කියන එක ලියන්න ඕනේ. අපි දාන්න ඕනේ like කියන එක. කැමති. ඉවරලා ෆිනිෂ් කියලා මෙසේජ් එකක් ගත්තා.
Okay, it's not right. Let me see. Tabi la una ino. Yani. Dan balala hari dan. I don't like beans. I don't like brinjals. I don't like meat. I don't like milk. I don't like yams. I don't like fruits. Hari dan. දැන් තව අපි ඉගෙන ගත්ත පාඩමක් තියෙනවා has have page number 60 60 වෙනි පිටු ඒත් අපි නැහැයි කියලා අපිට ඉන්නවා තියෙනවා කියලා අපි ඉගෙන ගත්ත has have දාලා අපි නැහැයි කියන එක ඉගෙන ගත්තේ නැහැ අපිට කියන්න බලුවනි මට නැහැයි කියන එක I don't have I don't have I have කියන්නේ මට තියෙනවා I don't have කියන්නේ මට නැහැ මම බලන්න I have a bicycle මට බයිසිකලයක් තියෙනවා But නමුත් I don't have a car. මට කාර් එකක් නැහැ. මේකෙ ඉඩ පොඩ්ඩක් තියෙන නිසා අපි I have කියන එක ලියන්නේ නැතුව කෙලින්ම නැහැ කියලා ලියමු ඉස්සරහින් තියෙන පින්තූරේ පේන දේ. මට කාර් එකක් නැහැ. එහෙනම් අපි කොහොමද ලියන්න ඕන? කරර කියන්න බෑ. මට කාර් එකක් නැහැ. I don't have a car. I don't have a car. මෙතන දැන් සහෝදරියෝ දෙන්නේ ඉන්නේ. මට සහෝදරියක් නැහැ කියලා කියන්න ඕන. කොහොමද කියන්නේ? I don't have a sister. I don't have a sister. මට ටී-ෂර්ට් එකක් නැහැ. I don't have t-shirt. මට ලැප්ටොප් එකක් නැහැ. I don't have laptop. A laptop. මට ජංගම දුරකථනයක් නැහැ. I don't have a phone. මොබයිල් ෆෝන් පිළිදෙල මට ගෙදරක් නැහැ. I don't have a house. මෙතන I නෙමෙයි මෙතන දාලා තියෙන්නේ. I වලට have we don't have a sister මෙතන තියෙන එක. You don't have a shirt. They don't have a laptop. He මෙතන don't නෙමෙයි මෙතන එන්නේ මේ දෙකට එන්නේ doesn't have කියලා. මම පස්සේ කියලා දෙන්නම්. D O E S N උඩුකමාවක් doesn't have ඉන්නේ ඒක පස්සේ ඉස්සරහදී අපි ඉගෙන ගමු මේ විදිහට ලියන්නකො දැනට ඒ දෙක he doesn't have a mobile phone she doesn't have a house she එක have වෙන එක ගැන සලකන්න එපා ඒ දෙක විතරක් එහෙම ලියන අනිත් එක උඩ හතරට මෙන්නේ don't have මේ ටිකට එන්නේ don't have මේ දෙකට එන්නේ doesn't have බලන්න ලියන්නේ he doesn't have a mobile phone she doesn't have a house
Okay, it is enough time. බලලා කරෙක්ට් කරගන්න. I don't have a car. We don't have a sister. You don't have a t-shirt. They don't have a laptop. He doesn't have a mobile phone. She doesn't have a home, not a house. Okay. Next. පානීය වර්ග තියෙනවා. Coffee, tea, milk, juice, water. බලා ගන්න තියෙන්නේ. Sweets වර්ග තියෙනවා. Fruits, biscuits, sandwiches, cake. දැන් අර අපි කලින් ඉගෙන ගත්තනේ the foods we get from animals, the food we get from plants කික් අන්න ඒවත් එක ඔක්කොම මේ ටික fill කරන්න තියෙනවා. Right? 5 vegetables, එළවලු වර්ග පහක්. What are the times for our meals? අපි ආහාර ගන්න වෙලාවල් තුන. Right? 4 foods that we get from animals, animals ලගින් ගන්න. Sorry. ආහාර වර්ග හතරක්. Right? 4 foods that we get from plants, fruits, vegetables, yams, grains, ඉතික ලියන්න. Page number 62. 62 වෙනි පිටුව කරා. ඉවරයි, finish කළා, message එක දාන්න. දැන් කියවලා බලනකොට තේරෙන මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා. Times for our meals, times for our meals, yes. Animals ලගින් ගන්න ඒවා.
Okay. බල හරිදාගම් vegetables park දන්නවා කියලන් තියෙන. Our meals times for our meals breakfast, lunch, dinner. Animals ලගෙන් ගන්න fish, eggs, meat, milk. Plants වලින් ගන්න vegetables, fruits, yams, grams. Okay. මෙන්න මේ activities දෙකම 63, 63 and 64. Homework. එක අපි L1 B book එකේ ගලා හරි. HW දාන්න. Exam paper 6 homework. Papers දෙකයි video clips දෙකයි. එක video clip එකක් තියෙනවා read කරන්න. Reading activity එක my pet ගැන speech එකක්. ඒත් එක්කම time එක ගැන homework එක. Papers දෙකයි. හරි. ওই ටික තමයි අපි අදට දෙන්නේ. ලබන සතියේ ඉඳලා ඉදිරියට 6 7 8 ඒක අපි කරමු. ඔකේ. එහෙනම් අපි අදට ක්ලාස් එක නතර කරමු. එහෙනම් අපි ලබන සති 7 මාසයේ ගෲප් එකකින් හම්බෙමු. ඔකේ. එහෙනම් it is enough to do. I'm going to stop this class for today. Okay. Goodbye. God bless and trip the bless. I bow. Good night to all. I bow and say good night. I bow and say good night. Good night.